සුබ සන්ධ්‍යාවක්. ඔබ ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන. මම මදුරිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත. කොරෝනා 6 වන මරණයත් වාර්තාවේ රෝගීන් 183ක් වෙද්දී සැක 255ක් රෝහල්වල ඇඳිරි නීති බලපත් නිකුත් කරන්නත් අලුත් ක්‍රමවේදයක් ආදාහනයත් භූමි දාණයත් ගැන මතවාදයක් අවශ්‍ය නැහැ මුස්ලිම් ආගමික නායකයන් කියයි යථාර්ථයට මුහුණ දෙමින් සැඳහැවතුන් නිවෙස් තුලම සිට බක් පොහොයේ වතාවත්වල කොරෝනා සෞඛ්‍ය සමාජ අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලිසියෙන් රුපියල් කෝටි 6ක් ලොවෙන්ම කොරෝනා මරණ 75,000කට ආසන්න වෙද්දී බ්‍රිතාන්‍ය අගමැතිත් කොරෝනාව නිසා දැඩි සත්කාර ඒකකේ දේශීය ප්‍රවෘත්ති කොරෝනා වෛරසයේ ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ 6 වන මරණයත් අද සිදු වුණා ආසාදිතින්ගේ සංඛ්‍යාව 183 දක්වා ඉහළ යද්දී රෝගීන් 42 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතින්ගේ සංඛ්‍යාව 135ක් සැකකටයුතු 255 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ඉදිරි දෙසතිය වඩාත් අවදානම් බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ මේ අතර බ්‍රිතාන්‍යයේදී තවත් ශ්‍රී ලාංකිකයින් 2 දෙනෙකු කොරෝනා රෝගයෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා කිසිවෙකුත් කවදාවත් හිතන්න නැතුව ඇති තමන් නිවසේ රැඳී සිටීම නිසා තමන්ගේ රටත් රටේ ජනතාවත් පරිස්සම් වෙයි කියලා. හැබැයි මෙවැනි වාතාවරණයක් COVID-19 කියන වෛරසය මුළුමහත් ලෝකයටම මේ වන විට උදා කර හමාරයි. එනිසා මේ ගත වෙන්නේ ඔබ රට රටේ ජනතාව වෙනුවෙන් නිවසේ රැඳී සිටිය යුතුම කාලවකවානුවක්. COVID-19 වෛරසය ගැන කතා කරනකොට අපේ රටේ 6 වෙනි මරණය අද උදෑසන වාර්තා වුණා. ඒ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි වයස අවුරුදු 80ක් වූ පුද්ගලයෙක් ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. එලෙස 6 වෙනි මරණය අපේ රටෙන් වාර්තා වද්දී සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා අප්‍රේල් 20 වනදා දක්වා එළඹෙන සති දෙකක කාලය මේ COVID-19 වසංගතයේ දෙවැනි නැගීමක් අපේක්ෂා කළ හැකි කාලවකවානුවක් කියලා. ඒ කියන්නේ අපි අපේ විමසිලිමත් බව සැලකිලිමත් බව තව තවත් කේන්ද්‍රගත කර යුතු කාල සීමාවක් තමයි ඉදිරියේදී එළඹෙමින් තිබෙන්නේ. එනිසා දෙවැනි නැගිටීමේදී ඊට එරෙහිව නැගිටින්නට අපේ රටේ ජනතාව වග බලා ගත යුතුයි. මේ අතරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවතුණු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණු කරුණක් තමයි අපේ රටේ ජනතාව මේ වන විට අනුගමනය කරමින් ඉන්න ආරක්ෂිත ක්‍රමවේදයන් ඉදිරි මාස 6ක කාලය සඳහාම ඔවුන් අනුගමනය කළ යුතුයි කියන කාරණාව. ඒ කියන්නේ ඉදිරි මාස 6ක කාලය තුලදීත් ඔබ දැනට අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කරන්න ඒවා අනුගමනය කරන්න. එය රටේ ජනතාවගේ ආරක්ෂාවට ප්‍රබල සාධකයක් බවට පත්වනවා නොඅනුමානයි. කොරෝනා වෛරසයේ හේතුවෙන් මෙරටදී මියගිය 6 වන පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී අද පස්වරු වේසිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුකූලවයි. මියගිය පුද්ගලයාගේ බිරිඳ මුණුපුරා සහ බෑනාද IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඔහුගේ බෑනා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. මරණය සිදු සැනින් එම රෝහල් කාර්ය මණ්ඩලය ඒ සියලු ක්‍රියාදාමයන් අකුරටම කරනවා. දේහෙන් ඕජස් පිටවිය හැකි ද්‍රව්‍යමය දේවල් පිටවිය හැකි සියලු ස්ථාන විසබීජ හරණ ද්‍රාවණය සහිත කුළු ඇබවලි ආවරණය කරනවා. විසබීජ බාහිර පරිසරයට නිකුත් වීම එතනින් නැවතිලා තියෙනවා. මෙම දේහය සීල් කරාට පස්සේ අපි කිසිදු ලෙසකින් මේක අරින්නේ නැහැ. මේ දේහය ආදාහනය කරනවා කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 50 එහෙමත් නැත්නම් ෆරන්හයිට් අංශක 1200ක විතර උෂ්ණත්වයකින් තමයි පිළිස්සීම සිදු කරන්නේ. කිසි කෙනෙකුට මේ පිළිබඳව සැකයක් බියක් ඇති කරගන්න ඕනේ නැහැ. අපේ රටේ ක්‍රමවේද ඉතාමත් ආරක්ෂිතයි. සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ එම සති දෙකක කාලයෙන් අනුතුරුවද අවශ්‍ය වුවොත් දැඩි සීමා පැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක වළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දෙන බවයි.
ප්‍රජා වෛද්‍ය සංගමය මෙහිදී අවධාරණය කළේ පුද්ගලික වාහන ගමනාගමනය අවම කරගත යුතු බවයි. නිවසට ආසන්න කුඩා වෙළඳසැලකින් අවශ්‍ය ආහාර මිලදී ගැනීම පොදු වාහන භාවිතයේදී දුරස්ථ භාවය පවත්වා ගැනීම නිරන්තරයෙන් දැල්සියදීම ආදී කරුණු ඉදිරි මාස 6 සඳහාද පවත්වාගෙන යාම සුදුසු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. පොදු ප්‍රවාහනයේදී දුරස්ථ භාවයට අදාළ ක්‍රමවේදයක් සකස් කර රට පුරා ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති කාර්යසාධක බලකායට දරුම් දිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නා. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන අතර ආසදිතයන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක් පොදු ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බව විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර මහතා කියා සිටියා. එසඳහා බුද්ධ්‍යංශ හරහා තොරතුරු ලබාගෙන වසංගත රෝග විද්‍යායකකිය සහ සම්බන්ධ වී අවශ්‍ය පියවර ගත යුතු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. නීති විරෝධී ලෙස රටතුළට ඇතුළු වීමේ අවධානම සහ මාර්තු 15 වනදා සිට 20 වනදා දක්වා විදේශයන් සිට පැමිණි සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කිරීමේ වැදගත්කමද අවධාරණය කෙරුණා. රෝගයේ පැතිරීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තවත් කණ්ඩායමක් පත් කිරීමට මෙහිදී තීරණය කෙරුණා. මුල්ලේරියාව රෝහලේ මාතෘ හා නව ජන්ම ඒකක වැඩි දියුණු කිරීම සහ IDH රෝහල සඳහා මොබයිල් CT ස්කෑනර් යන්ත්‍රයක් ස්ථාපිත කිරීම කඩිනම් කරන ලෙස අමාත්‍යවරිය අදාළ අංශ වෙත මිහිදී උපදෙස් ලබා දුන්නා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද අවධාරණය කරේ අප්‍රේල් 20 වනදා දක්වා කාලය අතිශය අවදානම් බවයි. මේ කියන විදිහට බැලුවත් අප්‍රේල් මාසයේ අන්තිම විතර වෙනකම් මේකේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා කියන එක තමයි මේ සියලුම ප්‍රක්ෂේපණ වලින් පෙන්නලා තියෙන්නේ. එතකොට මේ වෙනකොට අවිල තියෙන ගැටලුව තමයි අපිට මේ වෙනකොට පරීක්ෂණ තත්ත්වයන් තියෙන 750ක් විතර ඒක 1500ක් විතර වැඩි කර ගනිමින් ඉන්නවා. හැබැයි තියෙන 750නුත් අපි මේ වෙනකොට පරීක්ෂණයට ලක් කරලා තියෙන ඊයේ දවස් වෙනකොට එක දිනකට 300යි. ඒතර ඉතාලම පැහැදිලි අපි පරීක්ෂණ කිරීමේ අඩුවක් තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පෙන්නවා අපිට PCR පරීක්ෂණයම මේ සියලුම ස්පර්ශකීන්ට කරන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳ තත්ත්වයක්. මේ වෙනකොට තියෙන හොඳම පරීක්ෂණේ PCR පරීක්ෂණ. මීට අමතරව තිබෙන අනෙකුත් පරීක්ෂණ උදාහරණයක් විදිහට ෂණිකව කරන්න පුළුවන් පරීක්ෂණ ඒ වගේම මිල අඩු පරීක්ෂණ අපි බලාපොරොත්තු වෙන්නේ ඒකේ පරීක්ෂණ සියල්ලම කරලා හරි රෝගීන් උපරිමයක් හඳුනා ගැනීම. මේ අතර මෞකිරි මගින් දරුවාට කොරෝනා රෝගය ආසාදනය වන්නේ නැති බව ලදරු රෝග විශේෂඥ වෛද්‍ය IPC සමන් කුමාර මහතා පවසනවා. කලලයකට එහෙම නැත්නම් මවගේ ගර්භාෂය තුලදී මෙම වෛරසය ආසාදනය වෙන්නේ නැහැයි කියන මතය තමයි දැනට ලෝකයේ තියෙන්නේ. මේ කාරණා සමහරට ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම මෙහිදී පැහැදිලිව කියන්න ඕනේ දරුවෙක් බිහි වුණාට පස්සේ මෙම වෛරසය මවට ආසාදනය වෙලා තියෙනවා නම් එම දරුවාට වැළඳීමේ හැකියාව අනිවාර්යයෙන්ම අනිත් කෙනෙකුට වගේම තියෙනවා. නමුත් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය තමයි මවට කොරෝනා වෛරසය වැළඳිලා තිබුණත් එම දරුවාට දිගටම මව්කිරි ලබා දීම සිද්ධ කරන්න කියන එක. එම දරුවා සහ මව වෙන් කිරීමට අවශ්‍යතාවයක් නැහැ කියන කාරණය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පෙන්වුම් කරලා දීලා තියෙන්නේ. මෙහිදී ඉතාමත්ම වැදගත් කාරණය තමයි මෙම මව විසින් උපරිම වශයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපැදීම. විශේෂයෙන්ම මුඛාවරණයක් නිතරම පැළඳී සිටීම වැදගත්. සහ දරුවා අල්ලන හැම අවස්ථාවකදීම අත් සබන්දාල හෝදලා එහෙම නැත්නම් විසබීජ හරණය කරන දියරයකින් අත් පිරිසුදු කරලා මේ දරුවා ඇල්ලීම වැදගත්. බේරුවල වෙට්ටුම රාජපුර ප්‍රදේශයේ පුද්ගලයන් පිළිබඳ සිදු කළ සෞඛ්‍ය පරීක්ෂණයකදී හෙළ වූ කරුණු මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙලෙස අදහස් පළ කළා. ඊයේ දිනේ බේරුවල සෞඛ්‍ය නිලධාරී කොට්ටාසයේ තවත් රෝගියෙක් අපිට වාර්තා වෙනවා. මෙම රෝගියා ඉන්දුනීසියා රටේ සම්මන්ත්‍රණයට ගොස් 16 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙක්. මේ රෝගියා අනිරෝධයන් ලක් වෙලා නැහැ. ඊයේ රාත්‍රියේ සිටම ඒ පුද්ගලයාගේ නිවස සහ ඒ හඳුනාගත් තව නිවාස කිහිපයක් නිරෝධයන් ලක් කරා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමෙන් පසුව එම ප්‍රදේශයේ පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. ඔවුන්ට එම ප්‍රදේශයෙන් පිටවීම තහනම් කර තිබියදී බොල්ගොඩ සහ බෙන්තර ගංගාවන් හරහා ඇතැම් පුද්ගලයන් වෙනත් ප්‍රදේශවලට ගමන් කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව එය වැළැක්වීමට එම ගංගාවන්හි නාවික මුර සංචාරයක් ආරම්භ කෙරුණා. මෙලකට අපි අවධානය යොමු කරන්නේ ජාත්‍යන්තර දිහාවට. ජාත්‍යන්තර ගැන කතා කරනකොට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යතුමා බොරිස් ජොන්සන් මහත්මයා ඔහුගේ වයස අවුරුදු 55ක් ඔහු මේ COVID-19 වෛරස් රෝගයට ගොදුරු වීම නිසා දින 10ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වුණා.
එහෙත් මේ වන විට ඔහු ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ වගේම මේ COVID-19 වෛරස් රෝගය නිසා යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත් වුණේ ඉතාලිය. නමුත් ඉතාලියෙන් මේ වන විට වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සමස්තයක් විදිහට යම්කිසි ආකාරයක අඩුවීමක් දක්නට ලැබෙන බව තමයි අපිට එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. ඒ වගේම ඉන්දියාව අපි දැක්කා ඉන්දිය පොලිසිය විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා ජනතාව දැනුවත් කරන්න සහ ඔවුන්ට දඬුවම් ලබා දෙන්න. අපි දැක්කා COVID-19 වෛරසය විදිහට තමන්ගේ හිස් ආවරණය සකස් කරගත් පොලිස් නිලධාරීන් එරට ජනතාව දැනුවත් කරන ආකාරය ඉතාමත්ම සිත් ගන්නාසුළු දර්ශනයක් බවට පත් වුණා ජාත්‍යන්තර මාධ්‍ය තුල. චීනයේ හුබෙයි පළාතෙන් ආරම්භ වූ COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙවන විට ලෝ පුරා මරණ 76,325ක් වාර්තා වනවා. 13,62,016 කට වෛරසය ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 293,655ක්. ලෝ පුරා රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 209ක වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. වෛරසය ආරම්භ වූ චීනයෙන් අද දිනේදී කිසිදු මරණයක් වාර්තා වුණේ නැහැ. එරට ජාතික වෛද්‍ය කොමිෂන් සභාව සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් දෙදෙනෙකු පමණක් අද දිනේදී වාර්තා වී ඇති බවයි. එලෙස වාර්තා වූ සියලු ආසාදිතයන් විදේශයන් සිට පැමිණි අය බවයි සඳහන් වන්නේ. එමෙන්ම ලෝ පුරා රටවල් රසක්ම තවමත් වසා දමා තිබුණද මේ වන විට චීනයේ දෛනික වැඩ කටයුතු සුපුරුදු පරිදි සිදුවන බව එරට වාර්තා පෙන්වා දෙනවා. මේ අතර ජපානය තුල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග අග්‍රාමාත ෂින්සෝ අබේ ටෝකියෝ නුවරට මාස 6ක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශිතපත් කර තිබෙනවා. තවත් ප්‍රදේශ 6ක ජනතාවට නිවාසවලට වී සිටින ලෙසත් සියලු ව්‍යාපාර කටයුතු නවතා දමන ලෙසත් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. COVID-19 වෛරසය හේතුවෙන් ඊයේ දිනේදී යුරෝප රටවලින් වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වුණේ ප්‍රංශයෙන්. ඒ මරණ 833ක් ලෙසයි. වෛරසය හේතුවෙන් වැඩිම බලපෑම් එල්ල වූ යුරෝප රටවල් අතරින් ප්‍රංශය පසුවන්නේ තුන්වන ස්ථානයේයි. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රෝගී තත්ත්වය උත්සන් වීමත් සමග වෛද්‍ය උපදේශකයන්ගේ නිර්දේශ මත ඔහු දැඩි සත්කාර එකකයේ වෙත යොමු කර තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය රජයේ පරිපාලන කටයුතු මෙහෙයීමේ වගකීම අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ඩොමිනික් රබ්ස් වෙත පවරා තිබෙනවා. පැය 24ක් තුල ඇමරිකාවෙන් ආසාදිතයන් 646 දෙනෙකු වාර්තා වුණා. මරණ සංඛ්‍යාව 11,000කට ආසන්න වී ඇති බවයි වාර්තා වන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව අදවන විට දසදහස ඉක්මවද්දී පුද්ගල දුරස්ථභාවය පිළිබඳව නොසලකිලිමත් වන පුද්ගලයින්ට එරෙහිව ඩොලර් 500 දඩය ඩොලර් 1000 දක්වා වැඩි කළ බව නිව්යෝක් ආණ්ඩුකාරවරයා අද ප්‍රකාශ කළා. තමන්ගේ වගකීම් විරහිතභාවය තුළින් අනුන්ට බරක් නොවෙන්න කියලයි එතුමා තවදුරටත් ඉල්ලීමක් කළේ. එවගේම නිව්යෝක් ඇතුළු ප්‍රාන්තවල මේ අහිමි වන ජීවිත හානි අවම කරගන්නට ඇමරිකානු රජය සිය උපරිම ජවය මේවන විට සපයමින් සිටිනවා. වෙළඳ සල්වලින් ඔබ අතට පත්වන ඇසුරුම් කරන ලද ආහාර පාන විශේෂයෙන් ශීතකරණයේ ගබඩා කරන ආහාර පාන ඇසුරුම් සහිත ඒවා මේ ඇසුරුම් විෂ බීජ නාශක දමා පිරිසුදු කළ යුතු බව අද ඇමරිකානු ශුද්ධ ජීව විද්‍යා සංගමය සඳහන් කළා. මොකද මේ COVID-19 වෛරසයට දින 28ක කාලයක් ශීතකරණයේ ජීවත් වන්නට පුළුවන්කම තියෙනවා කියලයි ඔවුන් හොයාගෙන තියෙන්නේ. ඒ වගේම නිව්යෝක් බ්‍රොන්ස් සත්ව උද්‍යානයේ නාඩියා නම් කොටියාගේ ආසාදනයේ සිදුව තිබෙන්නේ උද්‍යාන සේවකයෙකුකින් බව අද තහවුරු කරගත්ත ඒ අනුව ගෘහාශ්‍රිත සත්වයින්ටත් මේ COVID-19 ආසාදනය වන බවට තහවුරු කරගෙන තිබෙනවා. ස්පාඤ්ඤයේද පැය 24ක් තුළ කොරෝනා මරණ 743ක් වාර්තා වී තිබෙනවා. ස්පාඤ්ඤයේ මෙලෙස විශාල පිරිසක් මිය යාමත් සමග ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීමටද අපොහොසත් වී ඇති බවයි වාර්තා වන්නේ. ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් අගනුවර පිහිටි විශාලතම සුසාන භූමියට සෑම මිනිත්තු 15කට වරක් දේහයක් රැගෙන එන බව එරට මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ ඉතාලියේ ලොම්බාඩි කලාපයෙන් තවමත් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතිනවා. ඉන්දියාවද මාර්තු 31 වනදා සිට වසා දැමීමත් සමග එරට වායු දූෂණය අඩු වී තිබෙනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවර සැලකෙන්නේ ලොව වායු දූෂණය වැඩිම නගරය ලෙසයි. මේ දිනවල උදෑසන කාලයේදී නවදිල්ලි නුවර පැහැදිලි අහසක් දැකගත හැකි. මේ අතර COVID-19 වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ඉන්දියාවේ සුරත් නගරයේ පොලිසියගත් අපූරු පියවරක් පිළිබඳ විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.
මේ අතර නව කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කර ඇති එන්නතක් පළමුව අප්‍රිකාවේදී අත්හදා බැලිය යුතු බවට ප්‍රංශ වෛද්‍යවරුන් සිදු කර ඇති ප්‍රකාශය වර්ගවාදී එකක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළා දැක තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම්ද ඉතියෝපියා ජාතිකයෙක්. ඔහු ප්‍රංශ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශය හෙළා දැක තිබෙනවා. කිසිඳු එන්නත් පරීක්ෂණයකට අප්‍රිකා භූමිය යොදා නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානීන් කියා සිටිනවා. මෙතර කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා සෞදි අරාබිය රියාද් අගනුවර ඇතුළු නගර රැසක පැය 24ක් පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කෙටියෙන්ම කියනවා නම් මේ ගතවෙමින් තිබෙන්නේ අපේ ඉරණම අපිම ලියා ගන්නා කාල සීමාවක්. අන්න ඒ නිසා හිතන්න දිනන්නේ කොවිඩ් 19ද අපිද? කොවිඩ් 19ද අපිද? තීරණය හොඳට හිතලා ඔබම ගන්න. කොරෝනා ආසාදනයේ වීමෙන් මිය යන තැනැත්තන්ගේ තොරතුරු වසන් කර දේහයන් ආදාහනය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝකණ මහතා පවසනවා. ඇතැම් සමාජ මාධ්‍යකරුවන් ගෙන යන ප්‍රචාරයන් කොරෝනා මෙන්ම වසංගතයක් වී ඇති බවයි ඒ මහතා පවසන්නේ. නැ මේක සම්පූර්ණයෙන්ම බොරුවක්. එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ සම්බන්ධව සාදරයෙන් තියෙන නිර්ණායකවල සඳහන් කරලා තියෙන්නේ ඒ ළඟම ඥාතීන්ට ඉගෙන දැනුම් දීලා ඒ මුත් ශාරීරික සෞඛ්‍ය ආරක්ෂක පියවරගෙන පෙන්වලා ඉන්පසුව ඒ අවසාන කටයුතු සිදු කරන ලෙස ඒ නිසා ඒ කිසිම සත්‍යයෙන් තොර ප්‍රවෘත්තියක් මේ වසංගතය දුරු කරනවා වගේම ඊළඟ ප්‍රශ්නේ තිබෙන්නේ මේ සමාජ මාධ්‍ය ජාලා මගින් ගෙන යන විවිධ ප්‍රචාර සම්බන්ධව මෙය ඉතාම භයානක ලෙස මේ නිරෝධායන ක්‍රියාවලියට බලපානවා. ඒ වගේම අනවශ්‍ය අසත්‍ය හෝ යම් අය උසිගන්වන ජාතීන් අතර අසමගිය ඇති කරන පුවත් සාදන ලද පුද්ගලයින්ට වගේම එවැනි අසත්‍ය ප්‍රචාර ෂෙයා කරන බෙදාහරින පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබෙනවා. ආදාහනය සහ භූමිදානය අතර මතවාදයක් ගොඩනගා ගැනීම සුදුසු නොවන බවත් COVID-19 වෛරසයේ ආසාදිතයෙකු මිය ගිය විට ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුව අවසන් කටයුතු සිදු කළ යුතු බව අල්හාජ් මොහමඩ් ෆරුද් මෞලවීතුමා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ දොරමඩලා වැඩසටහනට සහභාගී වෙමින් මෞලවීතුමා මේ බව සඳහන් කළා. පූජ්‍ය මාවරලේ බද්ද්‍ය ස්වාමින් වහන්සේද මෙහිදී අදහස් පළ කළා. දැන් මෙතන ආදාහනයේද භූමදානයේද කියන එක තරංගයක් නෙවෙයි. මියගිය පුද්ගලයා එයා භූමදානය කළත් ආදාහනය කළත් ඒ තැනැත්තාට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. ඒ තැනැත්තා යහපත් වෙන්නේ ස්වර්ගයට යනවා අනිවාර්ය. නැවතත් දෙවියන් ඒ පුද්ගලයාව මිනිසෙක් හැටියට අල්ලා දෙවියන් විසින් එයා නැවතත්ම පත් කරනවා. ඉස්ලාම් භක්තිය හැටියට අපි මේ රට තුලදී අපි මේ වෛද්‍යවරුන්ගේ ඉල්ලා සිටින්නේ විද්‍යානුකූලව තහවුරු කරලා ආදාහනයම තමා කළ යුත්තේ. මේකට එකම පිළිම මේක තමා. මේක භූමදානය කළොත් මෙවැනි විපාක තිබෙනවා කියලා තිබෙනවා නම් ඒ පණිවිඩය සමාජගත කරලා මුස්ලිම් භක්තිගේ පාසල මේ දේ කරන්න හැකියාවක් නැහැ මේ රට තුළ. මෙවැනි තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මේ දේ කරන්නට බෑ. ආදාහනය කරන එක තමයි එකම මඟ. මේ මඟ මගින් තමයි මුළු සමාජෙම ආරක්ෂා කරගත හැකි කියලා ඒ තහවුරු කර කියනවා නම් එතකොට ඒ මුස්ලිම් සමාජයක පිළිගන්නවා. ඉස්ලාමීය බැතිමතුන්ට හිතිච්ච එකක් තමයි මේ සිංහල සමාජය මේ අපේ ආගමික චාරිත්‍රයට විරෝධයක්ද මේ දක්වන්නේ කියන එක. මේක මේ ඉස්ලාමීය බැතිමතාගේ මිනිය වල දැමීම නවත්තන්න සිංහල බෞද්ධයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. කොටින්ම බද්දියහාමුදුරු අපවත් වුණොත් කොරෝනා හැදිලා සමහරට ගෝලයකටයි ගෙදර කෙනෙකුටයි ගිහිල්ලා මූණ පොඩ්ඩක් බලලෙන්න ලැබෙවි. ආගමික කාරණා මත කොන්කිරීම් වෙන්කිරීම් වලට අපි නොයා යුතුයි. මොකද මේ කවුරු හරි හිතන් ඉන්නවා නම් සිංහල අවුරුද්ද ඉවර වෙනකොට කොරෝනා ඉවරයි කියලා ලස්සන හීනයක් ඔබ දකින්නවා. කොරෝනා වෛරසයට 100%ක් සාර්ථක ප්‍රතිකාර තවමත් සොයාගෙන නැහැ. එවැනි තත්ත්වයක් යටතේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමද සෞඛ්‍ය අංශවලට දැඩි අභියෝගයක්.
කුමන අභියෝග පැමිණියද තම ජීවිත අවදානම පසෙක තබා අන් අය කොරෝනා මාරයාගෙන් ගලවා ගැනීමට වෙහෙසෙන පිරිසක් සොයා අප ප්‍රවෘත්ති අංශයේද අවදානම් ගමනක නිරත වුණා මෙරට සෞඛ්‍ය සේවාවෙන් ඉටුවන මිලකල නොහැකි සේවාව ගැන මේ වර්තාව අනුරදොර කුඹුරගෙන් අපේ රටේ දෙවිවරු ඉන්නවා කියන එක අපිට අද විශ්වාස කරන්න වෙලා තියෙනවා ඒ වගේ දෙවිවරු පිරිසක් ඉන්න තැනකටයි අපි මේ යන්නේ දැඩි අවදානමක් සහිතවද රටට ලෝකෙට මේ දෙවිවරු කරන සේවය පෙන්වන්න ඕනේ ඒ නිසායි අපි අද මෙතනට ආවේ චීනෙන් ආරම්භ වී ලොවම දැහැගන්නා කොරෝනා වෛරසයෙන් අපේ රටටද බලපෑමක් එල්ල විය හැකි බවට මුල් අවධියේදීම මෙරට සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබුණා ඒ අනුව ඊට මුහුණ දීමට සෞඛ්‍ය අංශ සූදානම් කෙරුණේ දරුණු ව්‍යසනයකට මුහුණ දෙන ආකාරයටයි කොරෝනා රෝගීන්ට මූලික ප්‍රතිකාර සඳහා රෝහල් 7ක් සූදානම් කෙරුණේ ඒ අනුවයි ගම්පහ මහ රෝහලේද වාට්ටු 2ක් එවෙනුවෙන් සකස් කරන අතර වෛද්‍යවරුන් හෙද හෙදියන් අනෙකුත් කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා ස්වේච්ඡාවෙන්ම මෙම ප්‍රතිකාර සේවා සඳහා ඉදිරිපත් වුණා සක සහිත රෝගියෙකු රෝහලට ඇතුළු වී ඇති බවට මුලින්ම මෙම වාට්ටු වලට දැන් වූ පසුව ඒවායේ සිටින වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එකම කඩි ගුලක්සේ ක්‍රියා කරන්නේ ඒ පැමිණෙන සියලු දෙනාගේම ජීවිතවල වගකීම ඇත්තේ තමන් සතුව බව හොඳින්ම දන්නා නිසායි සක සහිත රෝගීන් අදාළ වාට්ටු වෙත රැගෙන යාම සඳහාම වෙන්කල ගිලන් රථයක් පවතින අතර ඔවුන් ඇතුළත් කර ගැනීමට වෙනමම ස්ථාන පවා නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම රෝගීන් ඇතුළත් කළ සැනින් ඔවුන්ගේ සියලු විස්තර ලබා ගන්නවා. පරීක්ෂාව සඳහා රුධිර සාම්පල මෙන්ම සෙම පටල ආදිය ලබා ගැනීම සිදුවන්නේ දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. මෙම කාර්යයන් වෙනුවෙන් ඇතැම් විට වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට පැය කිහිපයක් ආරක්ෂිත ඇඳුම් ඇඳගනිමින් සේවාවේ නිරත වීමට සිද්ධ වෙනවා. එහෙත් ඒ කිසිවක් ඔවුන් කරදරයක්සේ නොසලකා කොරෝනා මාරයා රටින් තුරන් කිරීමට කැපවන ආකාරය සමස්ත ලෝකයටම ආදර්ශයක්. තමන්ගේ රාජකාරියට එහා යමින් ජීවිත අවදානමද නොතකා ඔවුන් කරන මෙම සේවාව සත්‍ය ලෙසම දේව කාර්යයකටත් වඩා උතුම්. ඒ නිසාම අද මේ පිට වැසෙන දෙවියන්සේ මේ පිරිස සැලකීම අරුමයක් නොවේ. ගොඩක් සතුටින් තමයි මේ කැපකිරීම කරන්නේ. අපේ ජාතිය වෙනුවෙන් අපේ මිනිස්සුන් වෙනුවෙන් තමයි මේ කැපකිරීම කරන්නේ. අපිත් බේරිලා රටේ ජීවිතත් බේරගන්න එක තමයි අපේ ලොකුම වගකීම වෙන්නේ මේ අවස්ථාවේදී. මේක පැහැර හරින එක නෙමෙයි මේකට උදව් උපකාර කරලා මේ රට බේරගන්න එක තමයි අපි කරන්න ඕන. මෙවන් උතුම් මිනිසුන් සමග ස්වාධීන රූපවාහිනියද නිරන්තරයෙන්ම අත්වැල් බැඳගෙන සිටිනවා. තමන්ගේ ජීවිතයේ තුට්ටුවකටවත් මායිම් කරන්න නැතුව සේවය කරන අපේ රටේ වෛද්‍යවරුන් හෙද හෙදියන් සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයටම මේ ජාතියම ණය ගැති. ලෝකේ අනිත් රටවල් මේ කොරෝනා උගදුර හමුවේ ඇදවැටෙද්දී අපේ රට මේ තරම් ශක්තිමත්ව නැගී සිටින්නේ මේ පිරිසගේ දැවැන්ත කැපකිරීම හමුවේ. ඒ නිසාම නැවත නැවතත් අපි ඔබට මතක් කරන්නේ අපි ඒ සියලු දෙනාට සමස්ත ජාතියම ණය ගැති. ඇදිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා මෙම නව ක්‍රමවේදය සකස් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරන්නේ. නව ක්‍රමවේදයන්ට අනුව ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම ක්‍රම හතරකට සිදු කෙරෙනවා. ඒ පොලිස් මූලස්ථානය පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, කොට්ටාෂ බහර පොලිස් අධිකාරී කාර්යාලය සහ පොලිස් ස්ථාන මගින්. ඇඳිරි නීති බලපත් ලබා ගැනීම සඳහා පුද්ගලයින් විශාල වශයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙසේ ජනතාව එකරාශී වීම කොරෝනා මරදන වැඩසටහන්වලට බලවත් බාධාවක් බැවිනුයි නව ක්‍රමවේදය සකස් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකීන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කරන්නේ පොලිස් මූලස්ථානය මගින්. ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්කවලට අයත් එවැනි ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම
බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිකාර කාර්යාලයට පැවරෙනවා. බස්නාහිර හැර සෙසු පළාත් වලට අයත් සේවකීන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත් නිකුත් කිරීම පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිකාර කාර්යාලය මගින් සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරන්නේ. ඒ පොලිස් කොට්ටාෂ බල ප්‍රදේශයට අයත් සේවකීන් 10ක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව 50ට අඩු ආයතනවලට ඇඳිර නීති බලපත් නිකුත් කරනුයේ කොට්ටාෂ බහර පොලිස් අධිකාරී කාර්යාල මගින්. පොලිස් බල ප්‍රදේශයක ඇති සේවක සංඛ්‍යාව 10ට අඩු ආයතන සඳහා බලපත් නිකුත් කිරීම ඒ පොලිස් ස්ථානවලට පවරා තිබෙනවා. එසේම අතිශය මානුෂීය හේතුන් මත පුද්ගලයින්ට බලපත්‍ර නිකුත් කිරීමටද පොලිස් ස්ථානවලට අවසර හිමි. ඇඳිරි නීති බලපත්‍ර අයදුම්පත කුමන කාර්යාලයකට යොමු කළ යුතුද යන්න කල්තබා නිශ්චය කරන්නයි වැඩබලන පොලිස්පතිවරයා ආයතනවලට දැනුම් දෙනවා. බලපත් අයදුම් කළ යුත්තේ අතිශය සාධාරණ හේතු ඇතිව පමණි. ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රමුඛ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා අධිකාරී ඇතුළු ආයතනවල සේවකීන්ට සිය සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි. එසේ වුවද සේවා අවශ්‍යතාවක් නැතිව සිය සේවා හැඳුනුම්පත අවභාවිත කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අවධාරණය කෙරෙනවා. ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය www.police.lk වෙබ් අඩවිය සහ රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ඇතුළත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය තවදුරටත් සඳහන් කරන්නේ. සම්බුදු දහමින් සමකයේ බලය ලොවට ප්‍රදර්ශනය කළ බක් පුරපසළොස්වක පොහෝ දිනය අදයි. සමස්ත බෞද්ධ ජනතාවට අතිශය වැදගත් සිදුවීම් ගණනාවක් බක් පුරපසළොස්වක පොහෝ දිනේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. කෙසේ වුවද කොරෝනා ව්‍යසනයේ හේතුවෙන් විහාරස්ථානවල අද දිනේ සදහවතුන්ගේ පැමිණීමකින් තොරව ආගමික වතාවත් සිදු කෙරුණා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවේ අදවැනි බක් පුරපසළොස්වක පොහෝ දිනකයි. ලක්දිවට වැඩම කළ උන්වහන්සේ නාගදීපයේ චූලෝදර මහෝදර නාරජවරුන් දෙදෙනා අතර ඇති වූ ගැටුම නවතා ධර්මය දේශනා කර ඔවුන් සමගි කරවීමට කටයුතු කළා. ලංකාද්වීපයට වැඩම කර සිටි බුදුරජාණන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස මණියක්කිත නාරජතුමන් ඇරයුම් කළේද අදවැනි බක් පුරපසළොස්වක පොහෝ දිනකයි. මිනිපළඟ තැන්පත් කොට නාගදීපයේ චෛත්‍ය ඉදිකිරීමද අදවැනි පොහෝ දිනකම සිදු වුණා. සිදුහත් කුමරුන් උයන්සිරි නැරඹීමට යමින් සිටියේදී සතර පෙරනිමිතිවල පළමු ඇන්න වූ මහලු රූපයක් දැකීමද බක් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. සෑම පොහෝ දිනකම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ගෙන එන සවනක් රැස් හා ශාසනාලෝක වැඩසටහන් බාහිර ස්ථානයක සිට විකාශය කිරීම මෙවර සිදු වුණේ නැහැ. ඊට පිළියමක් ලෙස ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ බාහිර පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් තොරව වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී. පූජ්‍ය දියතලාවේ පීදස්සී ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. සෑම පුන් පොහෝ දිනකම ක්‍රියාත්මක කරන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්ුණේ ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී. ඒ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. එහිදී සාමණේර භික්ෂුන් වහන්සේ සඳහා ධර්ම ග්‍රන්ථ පූජා කිරීම සිදු වූ අතර උන්වහන්සේගේ දෙමව්පියන් අද දිනේ පින්කම සඳහා සහභාගී වුණේ නැහැ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක, විධායක අධ්‍යක්ෂ හසන්ත හෙට්ටිආරච්චන මහතුරුන් මෙන්ම ආයතනයේ සේවක පිරිසක් ඊට එක් වුණා. සෑම පොහෝ දිනකම අරලියගහ මන්දිරයේදී පවත්වනු ලබන ධර්මදේශනා වැඩසටහන මෙවරත් පැවැත්වුණා. අද බක්පෝදා ධර්මදේශනා පැවැත්වූයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ. රටේ පවත්නා තත්ත්වය හමුවේ ඉතා සීමිත පිරිසකුයි ඊට සහභාගී වූයේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම පවුලේ ඥාතීන් ධර්මයේ ශ්‍රවණය කිරීමට එක්ව සිටියා. කොරෝනා වසංගතයේ වැඩ පැවැත්වීම සඳහා ලබා දී ඇති උපදෙස් පරිදි මීටරයක දුර රඳවා ගනිමින් සහ අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමද මෙහිදී දැකගත හැකි වුණා.
පුන් පොහෝ දිනවලට බොහෝ සෙයින් සදහැවතුන් විහෙර විහාරස්ථාන කරා පැමිණ සිටින ආකාරය දැකගත හැකි වුද අද දිනේ සෑම විහෙර විහාරස්ථානයක්ම පහේ පාළු ස්වභාවයක් ගෙන තිබුණා කොරෝනා වසංගතයේ හේතුවෙන් බොහෝ දිනාසිය නිවෙස්වලම සිටමින් ආගමික වතාවත්වල නිරත වුණා ඒ හේතුවෙන් වෙනදා පොහොය දිනවලට සඳහැවතුන් විශාල පිරිසක් දැකගත හැකි කලුතර ඓතිහාසික බෝධිය අසල අද පැවතියේ පාළු ස්වභාවයක් එමෙන්ම අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ඇතුළු අනිකුත් පූජනීය ස්ථානවල සඳහැවතුන්ගෙන් තොර වූ ස්වභාවයක් දක්නට ලැබුණා අටමස්ථානයේ පුරාම මෙම තත්වය දැකගත හැකි වුණා වෙනදා වගේම කිරිහාර පූජාව බුද්ධ පූජාව මල් පහන් පූජාව සිද්ධ කරලා මේ රටටත් ලෝකවාසීන්ටත් ආශිර්වාද කළා මේ රටට ලෝකයට පැමිණ තියෙන භයානක විපත්‍ය දුරීභූත වේවා සියලුම ලෝකවාසී ජනතාවට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ශ්‍රීපාදස්ථානයේද අද දිනේ ආගමික වතාවත් පැවැත්ුණේ සඳහවතුන්ගෙන් තොරවයි ශ්‍රීපාදස්ථාන උඩමළුවේදී ආගමික වතාවත් සිදු කෙරුණද බාහිර පුද්ගලයන් ඒ සඳහා එක්ුණේ නැහැ පොළොන්නරුව ගල් විහාර භූමියේ භික්ෂුන් වහන්සේ ආගමික වතාවත් තුළ නිරත වූද ඒ සඳහා කිසිවෙකුත් සහභාගී වුනේ නැහැ. පොන් පොහෝ දිනවලදී සඳහැවතුන්ගෙනුත් පිරිපවතින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අද දිනේ පැවතියේ පාළු ස්වභාවයක්. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පැන වූ ඇඳිරි නීතිය මුල් කරගනිමින් ජනතාවට සිය නිවෙස්වල සිට ආගමික වතාවත් තුළ නිරත වන ලෙසට දැනුවත් කර තිබීම හේතුවෙන් ආගමික ස්ථාන මෙසේ සඳහැවතුන්ගෙන් හිස්ව පැවතියා. විහාරස්ථානයේට නොගොස් බොහෝ දිනා සිය නිවෙස්වලදීම පෙහෙවස් සමාදන් වෙමින් ආගමික වතාවත් සිදු කළ බව අප වාර්තාකරුවන් පවසනවා. අද මේ පුදබිම් හුදකලාවී තිබෙනවා. මිනිස්සු උපාසක උපාසිකාව කිසිවෙක් මේ පුදබිම් තුල නැහැ. ඒ භයානක වෛරසයක් විසින් ඔවුන් ඔක්කොම නිවෙස් තුල කොටු කරන්නට සමත් වී තිබෙන නිසා සදහවත් ජනතාවට මේ පුදබිම් රිසිසේ වැඳ පුදා ගන්නට වාතාවරණයක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආබාධිත දීමනා වකුගඩු දීමනා සහ ගොවිහා දීවර විශ්‍රාම වැටුප් දීමනා ලබා දීම අද දිනේද සිදු කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආබාධ සහිත වූවන්ට වකුගඩු රෝගීන්ට ගොවි විශ්‍රාම වැටුප් ලාභින්ට දිවිවර විශ්‍රාම වැටුප් ලාභින්ට රුපියල් 5000 බැගින් ලබා දීම සිදු කෙරුණා. පුද්ගලයන් 10750 දෙනෙකු වෙත රුපියල් කෝටි 5ක මුදලක් මෙලෙස ගෙවා තිබෙනවා. සමෘද්ධි බැංකු මගින් රුපියල් කෝටි 50ක මුදලක් පුත්තලම දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහනාධාර ලාභින් සඳහා මුදාහරේති බව පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි බැංකු අධීක්ෂණ කළමනාකරු WSRM පෙරේරා මහතා පවසනවා. අදාළ ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලටම ගොස් මෙම මුදල ලබා දීම විශේෂත්වයක්. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම සේවාව සම් 46ක වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම් ලාභී පවුල්වල වැඩිහිටියන් සඳහා වැඩිහිටි දීමනාව නිවසටම ගොස් ලබා දීම සිදු කෙරුණා. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ඒ සඳහා දායක වුණා. 1423 දෙනෙකු වෙත මෙහිදී වැඩිහිටි දීමනාව ප්‍රදානය කළ බවයි පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ප්‍රකාශ කළේ. මේ අතර විශ්‍රාමික දීමනාව ලබා දීම සඳහා හම්බන්තොට කටුවර ප්‍රදේශයේ නිවසකට ගිය රුක්වල්පිටිය උපතැපැල් ස්ථානාධිපතිවරයාට පහර දීමේ සිද්ධියක් ඊයේ වාර්තා වුණා. එම ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවකදී කිසියම් පිරිසක් මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා. එම විශේෂ ප්‍රකාශයේ අද පස්වරු 7:45ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. මෙම වසරේ දීප්තිමත්ම පුරසඳ සුපිරි රෝස චන්ද්‍රයා අද රාත්‍රියේ ශ්‍රී ලංකා වාසීන්ට දැකගත හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. සුපිරි රෝස චන්ද්‍රයා සහ ග්‍රහලෝක පහක අහස් සංදර්ශනය අද රාත්‍රියේ වෙන්ම හෙට රාත්‍රියේද දිස්වන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ. පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුවේ ගුරුත්වාකාර මාර්ගයක නොව ඉලිප්සාකාර මාර්ගයකයි. එෙහිදී චන්ද්‍රයා පෘථිවියට ළඟින්ම ගමන් කරන දිනයකදී පුරහඳක් ඇති වුහොත් චන්ද්‍රයා වෙනදාට වඩා කිලෝමීටර 50,000ක් පමණ ළංවෙනවා. ලෝකේ පුරා නම් කරලා තියෙන සුපිරි රෝස චන්ද්‍රයා කියන එකටයි ඒකට හේතුව ඇත්තවශයෙන්ම වසන්ත ඍතුව උදා වෙන විට බටහිර රටවලට විශේෂයෙන්ම උතුරු ඇමරිකා රටවලට ඇති වෙන පළවෙනි පුරහඳට ඒගොල්ලෝ රෝස චන්ද්‍රයා කියලා දාලා තිනවා. ඒ කාලයට එහි රෝස පාට මල් වර්ගයක් පිපෙන නිසා එසේ නැත්නම් මේ රෝස පාටින් චන්ද්‍රයා දිස්වන්නේ නැහැ. තුඩු වඩදී තත්ත්ව පවා ඇති වෙන්නට පුළුවන් වෙනදට වැඩිය. හවස 6ත් රෑ 8ත් වගේ අතර කාලය තුලදී පිට පුළුවන් නැගීම සිදුවෙන්
චන්ද්‍රයා පායන අවස්ථාවේදී ඒ නැරඹීමට 45ක් පමණ ඉහළට වන්නට අපිට පුළුවන්කම ලැබෙනවා අහසේ චන්ද්‍රයා ගාවට තියෙන දීප්තිමත්ම වස්තුවක් වන කුරු ග්‍රහ ලෝකය නරඹන්නට අතුවේ ඉතාම කිත්තේ යන අවස්ථාව හෙට අලියම කාලේ පහත් පහමාරත් අතර වඩා හොඳින් දැකන්නට පුළුවන් ඒ සමගින් ස්වාධින රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් නැවතත් හමු යමු රාත්‍රී 9:30ට www.ipnnews.lk